යුක්‍රේනය වෙත ආයුධ සම්පාදනය වහාම වේගවත් කරන්නයි යුක්‍රේන ජනාධිපති වොලදිමිර් සෙලෙන්ස්කි නේටෝවේ මිත්‍ර පාර්ශ්වයන් වෙත ඉල්ලීමක් කර තිබෙනවා. ජර්මනියේ රැම්ස්ටයින් ගුවන් කඳවුරේදී මිත්‍ර හමුදා නායකයන් සමග පැවති රැස්වීමකදී මෙම ඉල්ලීම සිදු කළ බවයි යුක්‍රේන ජනපතිවරයා ප්‍රකාශ කළේ. යුක්‍රේනයේ ආයුධ භාවිතය වේගවත් වෙමින් ඇති බැවින් ආයුධ සැපයුමද දෙගුණයකින් වර්ධනය කළ යුතු බවද පෙන්වා දී තිබෙනවා. රුසියාවේ කර්ස් කලාපය ඔස්සේ සිය හමුදා ඉදිරියට යන බැවින් එම පෙරමුණේ ආයුධ අවශ්‍යතාවය ඉහළ යමින් ඇතැයිද ප්‍රකාශ කළා. නැගෙනහිර සටන් පෙරමුණේ රුසියානු හමුදා ඉදිරියට යාමේ උත්සාහය වැළැක්වීම සඳහාද අතිරේක ආයුධ අපේක්ෂා කරන බවයි වොලදිමිර් සෙලෙන්ස්කි සඳහන් කළේ. රුසියාව පරාජය කළ හැකි බව කර්ස් පෙරමුණෙන් පෙන්නුම් කර ඇති බැවින් ආයුධ අවශ්‍යතාවය වහා සම්පූර්ණ කරන ලෙසයි දන්වා ඇත්තේ. සැප්තැම්බර් මාසයට අවශ්‍ය ආයුධ දෙසැම්බරේ සැපීමෙන් වැළකිය යුතු අතර අවශ්‍ය ආයුධ ඉතා ඉක්මනින් යුක්‍රේනය වෙත යොමු කළ යුතුව ඇතැයිද පවසා තිබෙනවා. පොක්‍රොවුස් සටන් පෙරමුණේ රුසියානු හමුදා ඉදිරියට ගමන් කරමින් සිටින අතර එය වැළැක්වීම සඳහා ආයුධ රහිතව හැකියාවක් නොමැති බවයි දන්වා ඇත්තේ. මේ සම්බන්ධයෙන් තීරණාත්මක පාර්ශ්වයන් වෙත කරුණු දැක්වීම සඳහා යුක්‍රේන ආරක්ෂක අමාත්‍ය රුස්ටොම් උම්රෝව් සාකච්ඡා සිදු කරමින් ඇතැයිද හෙළි කර තිබෙනවා. යුක්‍රේන හමුදාවේ ආයුධ හිගයක් සහිත කලාප වෙත රුසියානු ප්‍රහාර උත්සන්න කරමින් සිටින අතර ඊට එරෙහිව බටහිර සංධානයේ වේගවත් සහාය අපේක්ෂා කරන බවයි සඳහන් කළේ. මේ අතර අඛණ්ඩ මට්ටමේ ආයුධ සැපයුමක් වෙනුවට සාමය සඳහා ඉක්මන් හැකියාවක් සොයා බලන්නැයි ජර්මානු චාන්සල ඕලාෆ් ෂෝල්ස් යුක්‍රේනයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ජර්මනියේ බිල්ඩ් වාර්තාවක් මගින් සඳහන් කළේ අඛණ්ඩ මට්ටමේ ආයුධ සැපීමකට ජර්මනියේ පවතින බාධා සම්බන්ධයෙන් යුක්‍රේන ජනාධිපතිවරයා වෙත කරුණු දැක්වීමක් සිදු කළ බවයි. යුක්‍රේනයේ වෙත යුධ ටැංකි 100කට වැඩි සංඛ්‍යාවක් ගත වූ සතියේ පරිත්‍යාග කිරීමෙන් පසු තවදුරටත් යුද ආධාර සැපීමේ ප්‍රායෝගික ගැටලු පවතින බවයි හෙළි කර ඇත්තේ. යුක්‍රේනයේ වෙත ඉදිරි වසර සඳහා වෙන් කළ යුද ආධාර පවතින අතර ඒ හැර අතිරේක යුද ආධාර සැපීමේ බාධා පවතින බවද නිවේදනය කර තිබෙනවා. මේ අතර අමරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඩොස්ටින් සඳහන් කළේ යුක්‍රේනයේ වෙත යුද ආධාර සපයන රාජ්‍යන් සතිපතා රැස්වීමට තීරණය කර ඇති බවයි. ජර්මනියේ රැම්ස්ටයින් කඳවුර මුල් කරගනිමින් මෙම සාකච්ඡා සිදු කරන අතර එහිදී බාධාවකින් තොරව ආයුධ සැපීමේ හැකියාව සොයා බලන බවද අනාවරණ කර තිබෙනවා. යුක්‍රේන හමුදා අවශ්‍ය ප්‍රහාර එල්ල කිරීමේදී ප්‍රමුඛතා තෝරාගත යුතු අතර යුක්‍රේනය අනවශ්‍ය ඉලක්ක සඳහා මුල්තැන ලබා නොදිය යුතු බවයි සඳහන් කළේ. නැගෙනහිර යුක්‍රේනයේ සටන් පෙරමුණේ බිඳවැටීම වළක්වා ගැනීම සඳහා යුක්‍රේනය අවධානය යොමු කළ යුතුව ඇතැයිද නිවේදනය කර තිබෙනවා. මෙහිදී සමස්ත ඩොන්බාස් කලාපයේ සිදු විය හැකි බිඳවැටීමක් යුක්‍රේනයේ අනාගතය සම්පූර්ණයෙන් වෙනසකට ලක් කළ හැකි බවයි නේටෝ පාර්ශ්වයන් යුක්‍රේනයේ වෙත දැනුම් දී ඇත්තේ. මේ අතර යුක්‍රේන් ප්‍රවුඩා වාර්තාවක් මගින් සඳහන් කළේ යුක්‍රේනය කර්ස් කලාපයේ මෙහෙයුමෙන් ඉවත් නොවන බව නේටෝ රාජ්‍යන් වෙත දන්වා ඇති බවයි. මතුවිය හැකි ඉදිරි අවදානම් වෙත මුහුණ දීමේ පියවරක් ලෙස හැකිතා රුසියානු භූමිය අත්කර ගැනීමේ සැලසුම අඛණ්ඩව ඉදිරියට යනු ඇතැයිද හෙළි කර තිබෙනවා. මෙම මෙහෙයුම සඳහා නේටෝ සංවිධානය ආරම්භයේදී සහාය දක්වා පැවති බැවින් ඒ සඳහා ඉදිරියේදී නොවෙනස් සහාය අපේක්ෂා කර ඇති බවයි වාර්තා කළේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නේටෝ පාර්ශ්වයන් තුළ මත ගැටුම් පවතින අතර යුක්‍රේන ගුවන් ආරක්ෂාව සම්බන්ධයෙන්ද පිල්බෙදීමක් සිදු ඇති බව දැනුම් දී තිබෙනවා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.